සාර්ථකත්වය කියන්නේ අපි උපතින් මරගෙනෙන දෙයක් නෙමෙයි. ඒක තමන්ගේ හැකියාවන් සහ කැපවීම හරහා ගොඩනගා ගන්න ඕන දෙයක්. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් කියලා තියෙනවා මිනිසෙක් ඉපදෙනකොට රැගෙන එන්නේ ඉතාමත් සුළු දෙයක්. ඒ නිසා අනෙක් සියලුම සාර්ථකත්වයන් ඔහු විසින් ගොඩනගා ගන්න ඕන කියලා. අපි අපේ සාර්ථකත්වය වෙනුවෙන් හීන දකිනවා. නමුත් හීන දැකලා විතරක් මදි. ඒ හීන හැබෑ කරගන්න අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ලෝකේ සාර්ථක වුණු හැම කෙනෙක්ම තමන්ගේ අනාගතය ගැන හීන දැක්කා. හැබැයි ඔවුන් ඒ හැම හීනයක්ම සාර්ථක කරගන්න සැබෑ ජීවිතයේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණා. ඒක තමයි ඒ හැම කෙනාගේම සාර්ථකත්වයේ රහස. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරලා notification button එකේ all කියන එකත් click කරන්න. එතකොට තමයි අපි අලුත් video එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන්නේ. අපේ video ගැන හිතන දේ පහලින් comment කරන්න. ඔයාලගේ අදහස් යෝජනා අපිට ගොඩක් වැදගත්. ඒ වගේම like කරන්න, ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නේ මේ මුළු ලෝකෙම ආදරය කරන දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. 1985 පෙබරවාරි 5 වෙනිදා පෘතුගාලයේදී තමයි රොනාල්ඩෝ උපත ලබන්නේ. දරුවන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වුණු ඔහු කුඩා කාලයේ ඉඳලම දුප්පත්කම නිසා අගහිකකම් රාශියකට මුහුණ දුන්නා. ඔවුන් සියලු දෙනාම ජීවත් වුණේ ඉතාම කුඩා නිවසක. ලාබාල අවධියේ ඉඳලා අවුරුදු 15 වෙනතෙක්ම හදවතේ ඇතිවුණු අසාමාන්‍ය රෝගී තත්ත්වයකින් ඔහු පීඩා විඳා. සාමාන්‍ය මිනිසෙකුගේ හදවතේ ගැස්ම තිබිය යුතු ප්‍රමාණයට වඩා වේගවත් බවක් ඔහුගේ හෘද ස්පන්දනය තුලින් පෙන්නුම් කරා. දිගින් දිගටම ප්‍රතිකාර අරගෙන සත්කමකට මුහුණ දීමෙන් පසු රෝගී තත්ත්වය සුවපත් කරගන්න පුළුවන් වුණා. පුංචි කාලේ ඉඳලා පාපන්දු ක්‍රීඩාවට කැමැත්තක් දැක්වුවා වගේම ඔහුගේ වයසේ අනෙක් දරුවන්ට වඩා දක්ෂ ලෙස ක්‍රීඩා කරා. අධ්‍යාපනයට වැඩි උනන්දුවක් නොදැක්වූ නිසා රොනාල්ඩෝව දස්කම් පින්වන පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියටම යවන්න පියා තීරණය කරනවා. ක්‍රීඩා සමාජවලට අවශ්‍ය ඇඳුම් මැසීම ජීවනෝපාය කරගත් ඔහුගේ පියා ආර්ථික වශයෙන් ශක්තිමත් නොවුනත් රොනාල්ඩෝගේ බෑගයත් අරගෙන පුහුණු වීම වලට එක්කගෙන ගිහින් ක්‍රීඩා ශාස්ත්‍රයේ දක්ෂතම තරුවක් කරන්න ඔහු ගොඩක් කැපවීම කරා. පෘතුගාලයේ ප්‍රධාන නගරයක් වන ලිස්බන් වලට ඇවිත් ඔහුගේ හීනය හැබෑ කරගන්න නිතරම පුහුණු වීම කරන්න පටන් ගත්තා. රොනාල්ඩෝට ඕන වුණේ පෘතුගාලයේ ප්‍රබල පාපන්දු කණ්ඩායමකට සම්බන්ධ වෙන්න. කුඩා කාලයේ ඉඳලම පන්දුව හොඳින් පාලනය කිරීමේ හැකියාවක් තිබුණා කියලා පුහුණුකරුවන් ප්‍රකාශ කරනවා. මේ අතරෙදි තමයි හදවත් සැත්කමට මූණ දෙන්න සිදු වුණේ. වෛද්‍යවරු කිව්වා පාපන්දු ක්‍රීඩාව නවත්තන්න කියලා. නමුත් ඒ කිසිවක් නිසාවත් නොසැලුණු රොනාල්ඩෝ දිගටම ක්‍රීඩා කරා. 2001 වසරේදී වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරමින් පෘතුගාලයේ නියෝජනය කරන්න අවස්ථාව හිමි කරගත්තා. 2003 වසරේදී තමයි ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට පෘතුගාලයේ නියෝජනය කරමින් ක්‍රීඩා කරන්න ලැබුණේ. ඒ වෙද්දී තමන්ට විශාල ශක්තියක් වෙමින් හැම මොහොතෙම ළඟින් හිටපු පියා මිය ගොස් තිබුණා. ජාත්‍යන්තර තරඟයක් පැවැත්වෙන අතරවාරයේදී තාත්තට උපහාර කරන්නද රොනාල්ඩෝ අමතක කළේ නැහැ. මතු පිටින් පෙන්වුවේ නැති වුණත් තාත්තගේ වියෝව ඔහුට දරා ගන්න බැරි වුණා. තාත්තා පෙන්වපු මග යමේ ඉතා උනන්දුවෙන් ක්‍රීඩා කිරීමෙන් තමයි ඒ දුක ඔහු තුනී කරගත්තේ. පෘතුගාල පාපන්දු කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයෙක් වුණු ඔහු වයස අවුරුදු 21ේදී එම කණ්ඩායමේ නායකත්වයටද පත් වුණා. 2003 වසරේදී ලෝක ප්‍රකට එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්න අවස්ථාව හිමි කරගත්තා. ඉන්පසුව ඔහු පවුම් මිලියන 80කට ඉස්පාඤ්ඤ රියල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජයට එකතු වුණා. රොනාල්ඩෝ තරම් සම්මාන රාශියක් හිමි කරගත් ක්‍රීඩකයෙකු නැති තරම්. ලෝක කුසලාන තරඟාවලියකදී හොඳම ක්‍රීඩකයාට හිමිවන රන් සපත්තුව නිරන්තරයෙන්ම හිමි කරගත් අතර සමාජ සේවා කටයුතු වෙනුවෙන් සමහර අවස්ථාවලදී ඒව පරිත්‍යාග කරලා තියෙනවා. මෙතෙක් ඔහු ලබාගත් සම්මාන සහතික කොයිතරම්ද කියලා මාධ්‍යවේදියෙකු ඇසූ විට රොනාල්ඩෝ කියලා තිබුණේ ඇත්තට මේ ගැන දන්නේ නැහැ කියලා. මේ විදියට දක්ෂ ක්‍රීඩා තරුවක් වුණ ඔහු විශාල ධනස්කන්ධයකට හිමිකම් කියනවා.
දෙදස් විස්ස වර්ෂය වන විට රොනාල්ඩෝගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 450 ඉක්මවනවා කියලා තමයි සඳහන් වෙන්නේ. නවීනතම සුඛෝපභෝගී රථ එකතු කිරීමට ඔහු ප්‍රිය කරනවා. ලැම්බෝගිනි, ෆෙරාරි, BMW, බෙන්ස්, බෙන්ට්ලි වර්ගයට අයත් විශේෂිත වූ සීමිත ප්‍රමාණයෙන් ලොවට නිපදවන සුපිරි මෝටර් රථ වගේම යුරෝපයේ රටවල් කිහිපයකම සුපිරි නිවාසද රොනාල්ඩෝ සතුව තියෙනවා. එක් අවස්ථාවකදී ආදායම් නඩුවකට මූණ දුන් අතර එයට නියම වුණු සම්පූර්ණ මුදල ගෙවා ඔහු එයින් නිදහස් වුණා. හොලිවුඩේ නළුවන් පරදන කඩවසම් ප්‍රේමනාප පෙනුමක් හිමි රොනාල්ඩෝට මුළු මහත් ලෝකයම ආදරය කරන්නේ මේ පෙනුම නිසා විතරක්ම නෙමෙයි. ඒ ඔහුගේ නිහතමානීකම වගේම නිරන්තරයෙන්ම සිදු කරන මහා පරිමාණයේ සමාජ සත්කාර නිසා විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩා විඳින දරුවන් වෙනුවෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ගේ ජීවිත බේරා ගන්න රොනාල්ඩෝ විශාල වශයෙන් ආධාර උපකාර කරනවා. එවැනි දරුවන්ගේ සුවදුක් බලන්න යන වගේම ඒ දරුවන් සමග කාලය ගත කරන්න තරම් ඔහු කරුණාවන්ත හදවතක් හිමි නිහතමානී කෙනෙක්. ඒ වගේම රට වෙනුවෙන් ලේ දන් දීමට ඇති උනන්දුව නිසා තමන්ගේ සිරුරේ කිසිදු පච්චා විලාසිතාවක් නොකරන්නත් තීරණය කළා තියෙනවා. රොනාල්ඩෝ විසින් සිදු කරන සමාජ සත්කාර කොයිතරම්ද කියලා සීමා කරන්න බැහැ. ලොව වඩාත් පරිත්‍යාගශීලී ක්‍රීඩකයාට හිමි සම්මානය ද ඔහු හිමි කරගත්තේ ඒ නිසා. පෘතුගාලයේ සැන්ටා ක්‍රූස් හි මැඩේරා ගුවන් තොටුපළ නම් කරලා තියෙන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ කියලා. ඒ වගේම රොනාල්ඩෝ උපන් ප්‍රදේශයේ කෞතුකාගාරයක්ද නම් කරලා තියෙනවා CR7 කියලා. ඒට හේතුව ඔහුගේ නමේ මුල් අකුරු දෙක සහ රොනාල්ඩෝ කැමැතිම ඉලක්කම තමයි 7 කියන්නේ. මෙතෙක් හිමි කරගත් සම්මාන සහ කුසලාන සියල්ලම එම කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. රොනාල්ඩෝ විශ්වාස කරන්නේ නොපෙනෙන නොදකින දෙයට වඩා මිනිස්කම වෙනුවෙන් කරන්න පුළුවන් දේ ගැන විතරයි. දුප්පත්කම සමග සටන් කරපු ඔහු අද ලෝකෙම ආදරය කරන ආදර්ශමත් දක්ෂ ක්‍රීඩා තරුවා. අපේ හීන බලාපොරොත්තු ගැන අනිත් අයට කියන්න අවශ්‍ය නැහැ. ඒව ඔවුන්ට දකින්න දෙන්න. මේක තමයි ඔහුගේ ජීවිත පාඩය වෙන්නේ. තමන්ගේ හීන අනිත් අයට කියන්න කාලය වැය කරන්නේ නැතුව හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම සැබෑ කරගෙන ඔයාගේ වටේ ඉන්න අයට ඒව දකින්න පුළුවන් වෙන්න මහන්සි වෙලා වැඩ කරන්න පටන් ගන්න. ඔබේ උපරිම හැකියාව කැපවීම එක්ක සාර්ථකත්වයේ කරා යන්න උත්සාහ කරන්න. මේ වගේ වටිනා වීඩියෝ එකකින් ආයෙත් දවසක මුණ ගැහෙනකම් ඔබට සුබ දවසක්.